ඒරටවල් වලටත් කියනවා ගිවිසුම් ගහන්න එපා මෙයා. මේ තියෙන මැතිවරණය ජනාධිපතිවරණය රට පාලනය කරන්න දර්ශනයක් තියෙන දැක්මක් තියෙන නායකයෙක් තෝරගන්න මැතිවරණයක් නැත්නම් ජනාධිපති මන්දිරයට කවටෙක් තෝරගන්න මැතිවරණයක් නොවන බව අපි දමුණාන්සලට මතක් කරනවා. අපිට තියෙන යුතුකමක් 16 වින්ද කරන්න. අපිට අපේ යුතුකම තමයි. මොකද යුතුකම? මොකටද කතර ගන්නේ? පෝට්ටුව ඉදිරියෙන් කතර ගන්නේ. පෝට්ටුවට පෝට්ටුවට අපේ ජයග්‍රහණයෙන් පස්සේ මේ රට ගොඩනගන ඒ සංග්‍රාමයට මාත් එක්ක එකතු වෙන මෙන් තමුන්නාන්සේලාගෙන් මං ඉල්ලා හිටිනවා. තමුන්නාන්සේලාගේ දරුවන්ගේ ආරක්ෂාව මම බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට කියන්නට ඕනේ. තමුන්නාන්සේල් මං කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියමින් මව්බිමට ජය වේවා, පෝට්ටුවට ජය වේවායි පතනවා. ස්තුතියි. පාලකයන් සුරසැප විඳින යුගය අවසන් කර පොදු ජනතාව රජකරවන සර්ණමය යුගය රට තුළ ස්ථාපිත කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදකොළඹ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවසන් ජනාධිපතිවන රැලියට ඊයේ එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. එක්ව ඉදිරියට සජිත් සමාජ විප්ලවය යන තේමාව යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ දිවයින පුරා පැවැත්වු ජනාධිපතිවරුන් රැස්වීම් මාලාවේ අවසාන ජන රැලිය ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ මැදකොළඹදී. සජිත් ප්‍රේමදාස කියන්නේ දර්ශනයක් තියෙන පුද්ගලයෙක්. ඔහෝ දන්නවා ඔබගේ දරුවගේ අනාගතය ඔබේ අනාගතයට වැඩිය යහපත් අනාගතයක් වෙන්න ඕනේ කියන එක. ඔහුට අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. ඔහුට අලුත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස කිව්වේ මම එක දූෂිතෙක්වත් මගේ කැබිනට් මණ්ඩලයට මම පත් කරන්නේත් නැහැ. ඒ වගේම ඇමතිවරුන්ට මම ඉඩ තියන්නේ නැහැ. එක පවුලේ කෙනෙක්වත් රජයේ තනතුරකට පත් කරන්න. දැන් මොකද යකෝ වේදිකාවේ ඉන්නේ? එකෙක් ඉන්නවා මුරිස්කුඩු ප්‍රසන්නයා ඉස්සරහාම ඉන්නවා. කුඩුලන්සා ඉන්නවා. දියුලපිටිය වැලිවරා ඉන්නවා. යකෝ මේමද වැඩ කරන රටක් හදන්නේ කියලා ඔබතුමාලගෙන් අහන්නට ඕනේ. පළවෙනි පාරට ඡන්දය දෙන ඔබතුමාලගෙන් එකම එක දෙයක් ඉල්ලනවා. මේක පළවෙනි නිසා අවසාන ඡන්දය වෙන්න දෙන්න එපා. රාජපක්ෂ රකුසට ගියොත් ඔබේ පළවෙනි ඡන්දේ මේ රටේ අවසාන ඡන්දය වෙනවා කියන එක හොඳින් මතක තියාගන්න. ලයිට් දාලා ගන්න පුළුවන් දෙවනි ක්‍රීඩාංගණයට ප්‍රේමදාස මහත්තයා එදා හදුවගරුද. ප්‍රේමදාස මහත්තයාගේ පුතා ආපුවම ලංකාවේ ක්‍රීඩාව ලෝක රංගකට ගෙනියන්න අපි බලන්දු වෙනවා. සජිත් ප්‍රේමදාස අපේ නියෝජනායකතුමාගේ ජනාධිපති ව්‍යාපාරය ආරම්භ කරේ මැදකොළඹින්, අවසන් කරන්නේ මැදකොළඹින්. ඉතු වෙලා තියෙන ජනාධිපති කරවන්න විතරයි. මෙතන තමයි අපි 77 ඉඳන් මේ රට විවෘත ආතතියක් ඇති කළා. රට ඉදිරියට ගිහින් කොළඹ දියුණු කළා, රැකිය ඇති කළා, නිදහස ස්ථාපනය කරේ. ඒ නිදහසට ආපහු රාජපක්ෂලා යටතේ තර්ජනයක් ආවා. යුද්ධය ඉවරුණෙන් පස්සේ එක මර්ධනය කරා. කවුද? මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂ. මිනිස්සු බය කරා. දැන් ඇවිල්ලා කියනවා ඡන්දෙ දෙන්න කියලා. මේකට ආපහු බලය දෙනවද? දෙනවද? ඒ කීයේ ශ්‍රී ලංකාවක් තුල ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින්, ස්වෛරී භාවය රැකගනිමින්, දේශපාලන නිදහස සුරක්ෂා කරමින්, බුද්ධාගමට මුල් තැන ලබා දීලා අනෙකුත් ආගම් සුරකින යුගයක් අපේ රටේ අපි ආරම්භ කරන්නට යනවා. සරලව කියනවා නම් අපි ත්‍රස්තවාදය විනාශ කරනවා, අපි මිනිමරුව විනාශ කරනවා, අපි කුඩු කාර්යයන් විනාශ කරනවා, ස්ත්‍රී දූෂිතයින්ට, ළමා අපචාරකරුවන්ට අපේ රටේ ජන සමාජයේ ඉඩක් තියන්නේ නැහැ.
අපේ අලුත් ආණ්ඩුව තුළ ජාතිවාදයට ආගම්වාදයට මොන වෙලාවකවත් ඉඩ දෙන්න දෙයි කියන එක කියන්න කැමතියි. නිලැනුම් කට්ටල දෙකයි සබත්තු කොට්ටමයි දිවා ආහාරයයි 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට ලබා දෙන එක ලබා දෙනවා. ජයග්‍රහණයෙන් පසුව අපි දේශපාලන පරිගැනීම් කරන්නේ නැහැ. නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලා මුළු ලෝකයාටම ආදර්ශමත් වෙන රාජ්‍ය පාලනයක් අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. අපි කාන්තා ප්‍රඥප්තියක් අත්සන් කරා, යෞන් ප්‍රඥප්තියක් අත්සන් කරා, රණවිරු ප්‍රඥප්තියක් අත්සන් කරා. ලක්ෂ 18ක් අපේ රටේ ඉන්නවා ආබාධ සහිත ප්‍රජාව. ඒ අය වෙනුවෙන් ප්‍රඥප්තියක් අත්සන් කරා. කලාකරුවන් සමග ගිරිසුමක් ඇති කරගත්තා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල මම සමාජ ගිරිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඒ සමාජ ගිරිසුම තමයි රටේ පාලකයා සුර සැප විඳපු යුගය නැවතීමේ ලකුණ තබලා පොදු ජනතාව සුර සැප විඳින යුගය අපි ආරම්භ කරනවා. ඉදිරියට සැප වාහන පර්මිට් කාටවත් නැහැ. හැම තම සැපයක්ම තමුන්නාන්සලා ජීවත් කරවීම උදෙසා අපි වෙන් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය දේශපාලන වශයෙන් අනාථ කඳවුරු දෙකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ ඊයේ මහරගම පැවති ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අවසන් රැලියට සහභාගී වෙමින් ඒ පසරුවේ මහරගම නගරයේදී මෙම ජනරලිය සංවිධානය කොට තිබුණා. මෙතරම් විශාල සංවිධාන සංඛ්‍යාවක් එකතු කරගත්තු දෙවෙන්තම දෙවෙන්ත අවංකම අවංක ධෛර්ය සම්පන්න මහා ජන ව්‍යාපාරයක් අපි හැදුවා. ඒක තමයි අපේ රටේ අපි ලබපු දෙවෙන්ත ජයග්‍රහණය. අපේ සමාජය වෙනස් කරන තැන මෙතන. අපේ උගතුන් විද්වතුන් අතර ඉන්න හොඳම කණ්ඩායම ඉන්නේ මේ වේදිකාවේ. කලාව බඩගොස්තරක් කරගත්තු නැති ඒ හොඳම කලාකරුවන් කලාකාරණයන් ඉන්නේ මේ වේදිකාවේ. අපේ රටේ හෘද සාක්ෂියක් තියෙන නීතිජ මහත්වරණ මේ වේදිකාවේ. සිංහල දෙමළ මුස්ලිම් හැමදෙනාම එකට ඉන්න මේ වේදිකාවේ. ජාතික සමගිය හදන්න පුළුවන් මේ වේදිකාවට කියලා අපි ඔප්පු කරලා තියෙනවා. මේ වේදිකාවේ වෙන්නේ ගොඩාක් අය එන්න. අපි හැමෝටම තියෙන සහෝදරාත්මක බැඳීම, ප්‍රතිපත්ති බැඳීම, කාටවත් සර් කියන්න දෙකට නැමෙලා ඉන්න රජතුමා කියන්න කවුරුවක්වත් මේ වේදිකාවේ නැහැ. ඡන්ද කාලට ඇවිල්ලා මළු පිටින් පොරොන්දු බෙදෙනවා. අන්නේ පොරොන්දු බෙදෙන දේශපාලනයට අපි පහුගිය කාලවල අපේ රටේ ප්‍රතිපත්තිමය සංවාදයක් සහිත දේශපාලනයක් නිර්මාණය කළා. ජනතාව සමග අපි මේ සම්න ජයග්‍රහණයේ තෙක් වූ මව්බිමට රටට ජනතාවට සැබෑ ජයග්‍රහණ ගෙන තෙක් අත්වරින්නේ. එවෙනම් අපි අඛණ්ඩව සටන් වදිනවා. 16 වෙනිදා මැතිවරණයේදී අපි ඒ සඳහා වෙච්ච යෝධ පියවර යෝධ ජයග්‍රහණය ලබා ගන්නවා කියන සහතික අපට තියෙනවා. අපි සටන තුනට බෙදුවා. අද තියෙනවා මොකද්ද? රටේ සාක්ෂියක් තියෙන මිනිස්සුන්ට කැත නැතුව ඡන්දයක් දෙන්න, තනක් කැදුවා, ලකුණක් කැදුවා, අපේක්ෂක කැදුවා. මේ හොරනඩ දෙකම එකට තම පරාජයට පත් කිරීම වගකීම ඔබට අපට රටට තියෙන. අනුර කුමාර දිසානායක මහතා රැලියට මෙලෙස එක් වුණා. රටක් තියෙන්නේ ඔබටයි අපිටයි. දේශම ඉරුපදේ විනාශකාරී රාජපක්ෂ කඳවුර රාවතුරේ නාව සුදු පිරිවට අන්දව ජලි ජනාධිපති අපේක්ෂාව බවට පත් කර අන් කවරක්වත් නෙවෙයි රනිල් මෛත්‍රී සාගල සජිත් පවුල බව මෙරටේ ජනතාව මතක් කරගන්නවා. මහා බැංකුවට ගැහුවා පාඩුව කෝටි 1100. මම සියල්ල නිරාවරණය කරනවා. හැබැයි ආණ්ඩුව හිටපු හැමදෙනාම එදා මේ වංචාව ආරක්ෂා කරා. අධිවේගී මාර්ගේ හොරකම් කරේ අරුංග ගම්මිරි ව්‍යාපාරයේ යෙදුණු ආණ්ඩුව ඇමතිවරු. ගෝඨාභය පරාද කරන්න සජිත් දෙන්න, UMP පරාද කරන්න ගෝඨාභයට දෙන්න. මේ දේශපාලනික වශයෙන් අවතැන් වූ කඳුරු දෙකක් බඳින තුවක්කු තියෙන තුවක්කුව රැට ඇවිල්ලා බඳින්නේ හොරේ. හැබැයි බඳ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේ මුස්සගෙන යනවා. දැන් අප්‍රේල් මාසේ 21 වෙනිදා පහරෙන් පස්සේ දඩේ මුස්සන්ගේ කවුද? පහර සිද්ධ වෙනකොටම කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. දඩේමට අසතින්. තව දවස් දෙකකින් කිව්වා මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා. දඩේම කරට ගත්තා. තව දවස් දෙකකින් කිව්වා මම ජනාධිපති වෙලා අන්තවාදී නැති කරනවා. දඩේම ගෙදර අරන් ගියා. දැන් කෝ දිගන මහසෝන්‍යාලුව, කෝ දැන් රතරහාම්දුරු, දැන් කෝ සාෆිටරේ වරගලේ ජනතාවට මුස්ලිම් ජනතාව කරේ වෛරයක් හදලා මල්ලට දාගත්ත කුඩ. ඡන්දේනකොට ඒගොල්ලෝ හංගනවා. මිලේච්ඡ තම ඝාතනය රොයල් පාර්ක් එකේ සිද්ධ වුණා. දැන් මොකද මේ නැහිර දෙන කාලේ දවස් 3 යන්න තියෙන්නේ. අස්සම් කරලා එළියට දානවා. මේවා මේ රටේ ජනතාව අනුමත කරනවා. මේ රටේ අනේක විද දුක් විඳ අපේ ඥාතීන්, අපේ හිතවතුන්, අපේ ගම්මල අය, ඈත මුඩුක්කුවේ පැල්පතේ ජීවත් වෙන අයට, අපේ අධ්‍යාපන අහිමි වූ දරුවාට, බෙහෙත් අහිමි වූ රෝගියාට, තරුණ ජීවිතයක් අහිමි තරුණයාට, අධ්‍යාපන අහිමි වූ දරුවාට මේ හැම දෙනාටම හොඳ ජීවිතයක් ලබා දීම සඳහා අනවරත අඛණ්ඩ අරගලයක නිරත වුණායයි කියන ආඩම්බරය සහ සතුට අපිට තිබෙනවා. ඔබ මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉතාමත් නිවැරදි තීන්දුව ගන්න. අපි ඔබට නැවත නැවත ආරාධනා කරනවා ඔබ ඒ තීරණය ගන්න. හැබැයි ඔබ ඒ තීන්දුව ගන්නේ නැත්නම් ඔබ ගැන වෛරයක්, ඔබ ගැන
කලකිරීම ඔබ ගැන දෝෂාරෝපණයක් අපට නැහැ අපට නැවත නැවත තිබෙන්නේ ඔබ හමුවට මේ පණිවිඩය ගෙන එන එක විතරයි අපේ ආත්මවරින බව සපත කරමින් මම නතර වෙනවා භූමි ස්තුති ජය වේවා රජුන් තනන රැය විශේෂ නාඩිය දේශපාලන වැඩසටහනේ අති උත්කර්ෂවත් රාත්‍රිය ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍රේදී පැවැත්ුණා ජනපති සටනේ ජය පරාජයේ දිශානතිය තීරණය වන්නේ මේ රැයෙන් විය හැකියි. විශේෂයෙන්ම අපේ රටේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ දේශපාලන වැඩසටහන් කලාව තුළ අංක එක බවට පත්වන්නට ඉතා කෙටි කලෙකින් මේ නාඩිය දේශපාලන වැඩසටහනට හැකියාවක් ලැබුණා. මෙරට දේශපාලන සංවාද කලාවට නැවුම් වෙනසක් එක්කල නාඩිය දේශපාලන වැඩසටහනේ විශේෂ වැඩසටහන ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍රේදී පැවැත්වුණා. රජුන් තනන රැය ලෙස නම් කර තිබූ මෙම සුවිශේෂී වැඩසටහනේ වේදිකාවට අති නවීන තාක්ෂණය දෙක් කර තිබුණා. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශකතාවේ නවමු අත්දැකීම් එක්කලක අලුත් පරිච්ඡේදයක් එක්කල නාඩිය සජීවී දේශපාලන සංවාදය සමගින් ඔබ මේ මොහොතේ එක්ව සිටින්නේ. ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා ආරම්භි මෙම නාඩිය දේශපාලන සංවාදාත්මක වැඩසටහන කෙටි කලකින් මුළු මහත් රටක් වැළඳගත් බව අපට සාක්ෂි සහිතව ඔප්පු වී හමාරයි. ईबीसी माध्य जाली उपदेशक ज्येष्ठ माध्यवेदी जेसी रंगा महतागे अदासकटानुव वटकरवन एत्तन परीक्षा किरीमट बुद्धिमत पासल प्रजावट अवस्थाव लैबुनी लोक इतिहासे पलमुवरटाई कोलंब पासल वलट पमनक सीमानु नाडिय देशपालन वेडसटहन दुर्बैर दुष्कर पलात्वलटद रैगिन गोस दक्षिणट निसि तैन दीमटत अप अमतक कले नहैं එම දක්ෂින් අතරින් ඊයේ රාත්‍රියේ පැවති රජුන් තනන රැයට සුදුසුකම් ලබාගත්තේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ මාතර රාහුල විද්‍යාලයේ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවු බණ්ඩාරනායක විද්‍යාලයයි අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී නාඩිය වැඩසටහන සඳහා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් 10 දෙනෙකුට අවස්ථාව සැලසුණා පළමු අදියරේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නියෝජනය කරමින් නිපුන් ශ්‍රීමාල් නවරත්න අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ නියෝජනය කරමින් සයිනි සචිකා සෙනවිරත්න සහ මාතර රාහුල විද්‍යාලයේ නියෝජනය කරමින් විමුක්ති රහල් ලෙක්ුණා අපිට මගහැරූ තැනක් ඉදිරියට මම විශ්වාස කරනවා ඇත්තටම පාසු ප්‍රහාර පිළිබඳව පත් කරපු පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවට අනුව අපි කතා ගොඩක් දකිනවා මේ දවස්වල සුබ සාධන දීමා ගොඩක් දෙනවා කියලා රටේ තාරුණ්‍ය විදියට රටේ පාසල් ශිෂ්‍ය ප්‍රජා විදියට අපි ඒකකට එකඟ වෙන්නේ රජුන් තනන රාත්‍රියේ මේ නාඩිය විශේෂාංගයෙන් නාඩිය වැඩසටහනේ දෙවන අදියර තමයි මේ විදියට ක්‍රියාත්මක වන්නේ දෙවන අදියරේදී එකතුනේ කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජනය කරමින් විනුක් තිස්මල්පොල කොළඹ සිරිමාවු බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජනය කරමින් නිලුපුලි ගුණතිලක සහ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ නියෝජනය කරමින් එච්.එම්. අසිදු ශහන් මුණසිංහයි මැටිවන්න වේදිකා පුරාට උදම් අනුපු මේ අලුත් දේශපාලන සංස්කෘතිය අද බිහි වෙලා තිබෙනවද ඔබතුමා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සෑහීමකට පත් වෙනවද කුරුඳු කියන බෝගේ වැවෙන්නේ බොහොම වගකීමෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ සහ කේරළයේ විතරයි නමුත් රට ඇතුළේ ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් සැලසුමක් තියෙනවද කියන ප්‍රශ්නේ ළමයෙක් විදිහට මට එනවා නාඩිය දේශපාලන වැඩසටහනේ නිර්මාතෘ ඊබීසී මාධ්‍ය ජාලයේ උපදේශක ජේෂ්ඨ මාධ්‍යවේදී ජේසී රංගා මහතාද දේශපාලනඥයින්ට ප්‍රශ්න යොමු කිරීමට එක්වීම විශේෂත්වයක් ලංකාවට ඉඳලා සම්මුණ දවසේ per capita income එක $89 ජපානයක $90 අපි දෙවෙනියා විදියට හිටියේ මුදම හිතන්නේ නැත්නම් අපේ දේශපාලන නිසා තමයි අපි අද ආසියාවක 25ට ගිහලා තියෙනවා මුදම හිතන්නේ නැත්නම් දේශපාලනයේ ප්‍රශ්න නිසා තමයි මේක වෙලා තියෙන්නේ රජුන් තනන රැයේදී හොඳම ප්‍රශ්න යොමු කරන්න තෝරාගැනීම සඳහා SMS මත විමසුම් මගින් රටේ ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව උදා වුණා. ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹු මෙම සුවිශේෂී නාඩිය වැඩසටහනේ හොඳම ප්‍රශ්න යොමු කරන්න බවට පත් වුණේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිපුන් ශ්‍රීමාල් නවරත්න ශිෂ්‍යයි. එහිදී ඔහුට රන් සම්මානය සහ සහතික පත්‍රයක් සමගින් රුපියල් 50,000ක මුදලක්ද පිරිනැමුණා. සහභාගී වූ අනෙක් පාසල්වල සිසු සිසුවියන් හටද මෙලෙස සහතික පත්‍ර පිරිනැමුණා. නාඩිය අති උත්කර්ෂවත් හරවත් දේශපාලන වැඩසටහන ඊයේ රාත්‍රියේ එලෙසින් පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍රේදී. අදත් ඒ හරසර මැද විශේෂ නාඩිය වැඩසටහනක් ආරම්භ කෙරෙන්නේ රාත්‍රී 10ට.
ඒ සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග මුහුණට මුහුණ හමුවන්නේ කොළඹ නීති විද්‍යාලයේ සිසුන් තිදෙනෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සමාධි ගමනත් නීති විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක්. ඔහු ශ්‍රී ලංකා නීතිඥ ශිෂ්‍ය සංගමේ සභාපති ධුරය හොබවන අතර මහා බ්‍රිතාන්‍යයේ ප්‍රිමත් සදසවේ කළමනාකරණ ආගන්තුක සත්කාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණ උපාධිධරයෙක්. 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක් වෙනකොට තව අවුරුදු 5කින් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 135ක් ඉදිරිපත් වුණා. මේ රටේ අනාගතය කොයිකටද? ඉතින් මේ වගේ කාරණාවන් සම්බන්ධ හරයාත්මක නෛතික රාමුවක්තර සිදුව යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි අද රාත්‍රී 10ට මැතිවරණ කොමසාරිස්තුමන් එක්ක කතා කරන්න සම්බාධක නියැලෙනට සූදානම්. අද විශේෂ නාට්‍ය දේශපාලන සංවාදයේ එක්වන දෙවන කතිකයා වන්නේ මදුෂද සිල්වායි. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර නීති විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් වනවා. එමෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් වන මදුෂ නීති විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයයි. දවස් දෙකකින් පැවැත්වෙන මේ මැතිවරණයේදී ශ්‍රී ලංකීය ජනතාව තමන්ගේ වටිනා ඡන්දය කොයි ආකාරයෙන් භාවිත කළ යුතුද, ඒ වගේම මැතිවරණයේදී විශාල කාර්යභාරයක් ඉටු කරන සමාජ ජාල මාධ්‍ය, ඒ වගේම ජනමාධ්‍ය, ඒ වගේම නීති ක්‍රියාත්මක කරන අනිත්‍යාන්තරයන් කොයි ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද, වගේම ඒවා ක්‍රියාත්මක කරන්න එතුමන් කොයි ආකාරයෙන් සැදී පැහැදී සිටින්නේද යන්න දැනගන්න අපි සූදානම් සිටිනවා. අමාජයතුංග කොළඹ දේවි බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්. ඇය මේ වන විට නීති විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යාවක් වන අතර එහි විවාද කණ්ඩායමේ සාමාජිකාවක්. අද වෙනකොට ලංකාවේ පවතින දේශපාලන වාතාවරණය හමුවේ මේ ඡන්දය හරියටම ජනතාවගේ අභිමතාර්ථය ඊට උනාද? ඉතින් නීති විද්‍යාලයේ අපි අද මැතිවරණ කොමසාරිස්තුමා සමගින් මේ නීතිමය කාර්ය පරිපාටිය කොහොමද වෙන්නේ සහ ඒ නීතිමය අයිතිය ජනතාවට හරියටම ලැබෙනවද යන්න කතා කරමු. නාට්‍ය මෙවර ජනාධිපතිවරණ සටනට අදාළව නිහඬ කාල සීමාවක් ගත වෙද්දී අපි සූදානම් වෙනවා අද මැතිවරණ සටනට අදාළ නීති රීති ගැන සාකච්ඡා කරන්න. ඒ වෙනුවෙන් අද සූදානමින් අනාගත නීතිඥවරුන් දෙදෙනෙක් සහ අනාගත නීතිඥවරියක් මෙවර නීති රීති පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසන්නට. එහෙමනම් අපි ඔබටත් ආරාධනා කරනවා අද රාත්‍රී 10ට නාඩිය විශේෂ වැඩසටහන නරඹන්න. හත්වන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවැත්වෙන අවසන් හමුව අද සිදු වුණා. ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී. එමෙන්ම අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් හෙට සියලුම පාසල් වසත වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිදහස් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන අටවන ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා බහරදීමේ කටයුතු ඉකුත් මස 16 වනදා සිදු කෙරුණා. එහිදී දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා බහර දුන්නා. ඉන්පසු සියලු අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ අතර එම කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. අටවන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර ඡන්ද විමසීමට අදාළව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845ක් වෙත ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු හෙට දිනේ සිදු කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ. අපට 16 නෙවෙයි 15ක් ඡන්ද තියන්න පුළුවන් විදියට දිස්ත්‍රික්කවල ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ ජාල පරිශීලකයෝ මේ නිහඬ කාලයේදී දසසිල් කෙසේ වෙතත් අඩුම ගානේ පන්සිල් ගත්තා වගේවත් ඇතිරෙයි කියලා. මගේ රූපය දාලා තමන්ගේ පක්ෂයට ඡන්ද දෙන්නේ කියලා කතිර ගාලා යවපු රටේ ඒක අපට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි නරකට හැසිරුණා. අර සමහර වෙලාවට අපට අනිවාර්යෙන් කරන්න ඕනයි කියලා ඉංග්‍රීසි පාඩමේ ඉගෙන we are compelled to do that කියලා කියන්න වෙනවා. අපට ඒක ඇරෙන්න වළක්වන්න බෑ. අපි දැක්කා මැසේජ් එකක් යනවා සියලුම පන්සල්වල, දේවස්ථානවල, කෝවිල්වල, පල්ලිවල යාඥා පූජා, බෝධි පූජා, දේව මෙහෙයන් පවත්වන්න, රටට යහපතක් වෙන්න කියලා තව කරමුද? කිසිම වරදක් නෑ, සෙත් ප්‍රතිවඩ කමක් නෑ. ඒ මහත්මයාට, මහත්මියට, භික්ෂුන් වහන්සේට ඡන්ද දෙන්න කියලා නම් කියන්න එපා. යාඥා කරනකොට අපි ඉල්ලන්නේ එකයි, මැතිවරණ කොමිසමට සෙත්පතා යාඥා කරන්න, බෝධි පූජාවේදී අපේ පින්තූරෙත් එල්ලලා තියන්න.
මොකද අපට බැනපු බැනිලි කැපිලයි කියලා හිතනවා. මේ අතර අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් හෙට දිවයිනේ සියලුම පාසල් වසත බීමට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රේතීරණය කර තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම පාසල්වල නොවැම්බර් 16 වන දින ඡන්ද කටයුතු සිදු කිරීමට සහ ඡන්ද ගණන් කිරීමට යොදා ගන්නා පාසල් ඒ සඳහා යොදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසම වෙත අනුමැතිය ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර දිවයිනේ සියලුම සුරසැල්ද ලබන සෙනසුරාදා සහ ඉරිදා දින වසා දැමීමට සුරබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නිදහස් සාධාරණ මැතිවරණයකට අවකාශ සැලසීමේ අරමුණින් සුරබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුව බවයි නියෝජ්‍ය සුරබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ. එම නියෝගයේ නොතකමින් කටයුතු කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම් සිදු කිරීමට නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් අනුයුක්ත කර ඇති බව නියෝජ්‍ය සුරබදු කොමසාරිස්වරයා පැවසුවා. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාන් නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අවසන් සාකච්ඡාව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වුණේ අද පෙරවරුවේදී. අර බෝරුකාවේදී මූණ අරගෙන ඡන්දය පාවිච්චි කිරීමේ තැනට එතුමා කතා කරා. අර මැතිවරණ පැමිණිලි කීපයක් ගැන චෝදනා එල්ල වුණා. ඊයකට මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා ඒකට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා. අපිට විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන පහක ඡන්ද ප්‍රමාණය අධික නිසා ඒවට පෝලිං තුනක් දාන්න තීන්දුව කරා. යෝජනාවක් ඉදිරිපත් වුණා මේ ඉදිරි දින කීපය තුළ. මේ Facebook සහ අන්තර්ජාලයත් ඒ වගේම සමාජ මාධ්‍යත් තාවකාලිකව නතර කරන්න අත්හිටවන්න ඕනේ කියන යෝජනාව දේශපාලන පක්ෂවල නියෝජිතයන් බහුතරයකකින් ඉදිරිපත් වුණා. කොමසාරිස්තුමා මේ පිළිබඳ අවධානය යොමු කරනවා කිව්වා. TRC එකත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා සමාජ මාධ්‍ය තහනම් කිරීමත් සම්බන්ධයෙන් නෑ කිසිසේත්ම සමාජ මාධ්‍ය තහනම් කරන්නේ නැහැ. එහෙම සමාජ මාධ්‍ය තහනම් කිරීමට කිසිදු පියවරක් නොගන්න බව මෙතුමන් කොමසම සඳහන් කළා. මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 83 දෙනෙක් මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා. එලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලත් සතියක් ගත වෙනතුරු මේ නිහඬ කාලය බලපැවැත්වෙනවා. මේ අනුව මේ නිහඬ කාලය තුළදී රැස්වීම් පැවැත්වීම තහනම් වෙනවා. ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ අනුව අපි ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. මේ නිහඬ කාලය තුළදී නීති උල්ලංඝනය කළොත් මේ කියපු තහනම් ක්‍රියාවන් සිදු කළොත් අපි ඒ පිළිබඳව දැඩිව කටයුතු කරනවා. එලෙස මේ නිහඬ කාලය තුළදී ප්‍රචාරණ කටයුතු සිදු කරන තැනැත්තන්ව අපි වීඩියෝ ගත කරනවා. එලෙස රාජකාරී සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට එම කැමරා ලබා දීම පසුගියදා සිදු කෙරුණා. ඉතා සූක්ෂම ලෙස එම කැමරාව පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි සවිකිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ තියෙන එක වීඩියෝ කැමරා එකක්. මේක මේ ජැකට් එකේ උඩ සවි කරගෙන ගිහිල්ලා වීඩියෝ කිරීමට හැකියාව තිබෙනවා. මේ ආකාරයට ජැකට් එකේ උඩ සවි කරගෙන ගිහිල්ලා ඒ වගේම මේ තියෙන වීඩියෝ කැමරා එක ඒ ජැකට් එකේ පහළ කොටසේ නැත්නම් නිල ඇඳුමේ පහළ ඒ බෙල්ට් එකේ සවි කරගෙන ගිහිල්ලා වීඩියෝ කිරීමට හැකියාව තිබෙනවා. මේ වීඩියෝ දර්ශනකරු අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වීඩියෝ දර්ශන අනුව මේ සැකකරුවන් අඳුනාගෙන ඒ සෑම කෙනෙක්ම අත්අඩංගුවට අරගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මෙවර මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 60,000කට අධික පිරිසක් පමණ යෙදවීමට පියවරගෙන තිබෙනවා. එම රාජකාරී සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් අද පෙරවරුවේ දිවයිනේ සියලු පොලිස් අධිකාරී කාර්යාලය වෙත වාර්තා කළා. ඒ අනුව ඔවුන් හෙට සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත සිය රාජකාරී සඳහා යෙදවීමට නියමිතයි. මැතිවරණයේ ප්‍රකාශයට පත් කළ දා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. මේ වන විට ලැබී තිබෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 105ක් වෙනවා. ඒ පැමිණිලි 105ට අමතර වශයෙන් ජනාධිපතිවරණට අදාළ මේ පනතේ තිබෙන නීති උල්ලංඝනය කිරීම 111ක් ලැබිලා තියෙනවා. මේ පැමිණිලි සහ නීති උල්ලංඝනයන් කියන දෙකටම අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ගණන 83ක් වෙනවා. තහනේ ඉදිරිපත් කළා. මේ අතර ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කරන්නේ මැතිවරණ කාල සීමාව තුළ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධ පැමිණිලි 112ක් වාර්තා වී ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බව පෙෆරල් සංවිධානය ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරණයට අදාළව නිහඬ කාල සීමාව තුළ මේ වෙනකොට සිදුවීම් දෙකක් අපිට වාර්තා වෙලා තිබෙනවා. එක සිදුවීමක් ගාල්ල හබරාදුව ප්‍රදේශයේ මාධ්‍ය වේදිකාවට පහළ වීමක් හැටියට තමයි වාර්තා වෙන්නේ. අද උදෑසන ඔහු මේ වෙනකොට රෝහල්ගත කරලා තිබෙනවා. ඒ වගේම කෑගල් අරණායක ප්‍රදේශයේ අපේක්ෂකයෙක්ගේ ඡායාරූප ඇතුළත් කැලැන්ඩර් බෙදීමක් පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. අද උදෑසන සිට මේ දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය හරහා මතුවන ප්‍රචාර කිරීම පිළිබඳව පැමිණිලි 57ක් අපිට වාර්තා වුණා, නිරීක්ෂණය වුණා. මේ පැමිණිලි අපි සෑම පැයකට වරක්ම මතුවන කොමිසම් සභාව වෙත යොමු කරන්නට මේ වෙනකොට ක්‍රියා කරලා තිබෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසම් සභාව මේ ලැබෙන පැමිණිලි සඳහා මේ මොහොතේම Facebook ආයතන වෙතට යොමු කරන්නට මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. 2010, 2015, 2019 කියන මේ ජනාධිපතිවරණ තුන අපි සංසන්දනය කළ බැලුවොත් ප්‍රචණ්ඩ කාර්යීත්වයේ විශාල අඩුවක් මේවර මැතිවරණයේදී අපි දකින්නට තිබෙනවා. සංඛ්‍යාත්මකව බැලුවත්, සිදුවීම් වල ස්වභාවය දිහා බැලුවත් ප්‍රචණ්ඩත්වයේ සැලකිය යුතු අඩුවක් අපිට දකින්නට තිබෙනවා. ඒ වගේම ප්‍රචාර කටයුතු වල පෝෂක කටවුට් ප්‍රදර්ශනයේ සැලකිය යුතු අඩුවක් දකින්නට තිබෙනවා. මේ තමයි අද වන විට මැතිවරණ राज्य පැමිණිලි ප්‍රමාණය අපිට 112ක් වාර්තා වෙලා තියෙනවා. මේ 112න් පැමිණිලි 88ක් අපි තහවුරු කරගෙන තියෙනවා. මේක අපි සංසන්දනාත්මකව බැලුවොත් පහුගිය ජනාධිපතිවරණයත් එක්ක සංඛ්‍යාත්මකව වෙනස් වීමක් සිදු වෙලා තියෙනවා. පහුගිය ජනාධිපතිවරණයේදී අපිට සමස්ත පැමිණිලි සංඛ්‍යාව 373ක් හම්බ වෙලා තියෙනවා. අතර මාධ්‍ය ආචාර ධර්ම නිරීක්ෂණය කරන ජාලගත ආයතනයක් වන එතික්ස් අයි ආයතනය ජනාධිපතිවරණයේදී මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කර ස්වර්ණවාහිනී පුවත් මධ්‍යස්ථව කටයුතු කරන බව මීට පෙර අවස්ථා කිහිපයකදී තහවුරු කළා. 2019 ඔක්තෝබර් 14 වනදා සිට 2019 නොවැම්බර් 12 දක්වා කාලය තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා වෙන්කොට තිබූ ප්‍රවෘත්ති ආවරණයන්හි ගුවන් කාලයන් සසඳා අනිකුත් නාලිකාවලට සාපේක්ෂව ස්වර්ණවාහිනිය සමබර බව එම ආයතනය යළිත් තහවුරු කර තිබෙනවා. MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පිළිබඳ කනගාටුවට පත්වන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුනින්ද නාගමෝ මහතා පවසනවා. ඒ ඊයේ පස්වරුවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය සංවිධාන කළ අවසන් ජන රැලියට එක්වෙමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ කිරිබත් ගොඩ නගරයේදී. අපි සයිතම් මරගල මේ සමාජ වෙනකට දෙවන්ත සමාජ අරගල ඒ අරගලට අපේ ප්‍රොටෙස්ට් කරා කරා විතරක් නෙමෙයි අපි එක ජයග්‍රහණය දක්වා අරගෙන ගියා. දැන් ජනතා විමුක්ති පෙරමුණ හරිය අපූර්වයක් කරන ඒකම කියනවා MCC ජූස් මතු වෙන MCC ජූස් හොඳේ වත්තිය නරක වත්තිය අපි හොඳ ටික තියාගෙන නරක ටික දෙක පාකි. එතකොට ඇමරිකන් තානාපති කාර්යාලේ නෝන ඒ නරක ටික අරගෙන අපුරගෙන යයි 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 කියලා තමයි බය. මේ නදරු දේශපාලනේ මොකද්ද අපි දන්නවා පහුගිය කාලේ ආවා වඳ කොට්ටු මොද යටගෙන නම් එක ප්‍රතිපලයක් මොකක්ද දානකර නගරේ ගිනි තිබ්බා බේරුවල ගිනි තිබ්බා එක්සත් ජාතික පක්ෂ බලන්නේ ඒගොල්ලෝ මේක කරේ නෑ වගේ නෑ නුවර දිගන ඒගොල්ලෝ ගිනි තියන්න දිර බලන් හිටියා මහින්දල ගිනි තිබ්බා සිංහල චන්ද්‍රික තමන් ගාවට ගන්න රනිල්ල ගිනි තියන්න දිර බලන් හිටියා මුස්ලිම් චන්ද්‍රික තමන් ගාවට ගන්න දැන් මේක තේරුම් ගන්න බෑ තොරණ එක කොටුවක් බලුවා එහෙම නෑ තොරණ බලනකොට මුල ඉඳලා බලන් යන්න මේ අතර ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපතිවරණයට අදාළව අවසන් ජන හමුව ඊයේ සවස පැවැත්ුණේ කොළඹ නව නගර ශාලාවේදී. ගොඩක් අය කතා කරන මේ ජාතික ආරක්ෂක. එහෙමනම් මේ රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ මමත් ඒ සඳහා සුසුකම් ලබලා තියෙනවා. ඔබ සියල්ලම මේ ආරක්ෂාව ලබා දී. ඒ වගේම හැමෝම කතා කරනවා අර බැලුම් කර වංචාවක් ගැන. මගෙනුත් අහනවා මේ කාලෙදී ඔබ බලෙන් ආවට පස්සේ මොකද කරන්න ඕනේ? අධිකරණය තුල ඒ ප්‍රශ්නේ විසඳලා ඔවුන්ගේ එම මුදල් රට වෙත ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මා ගන්න බවට නැවතත් මම කියනවා. ජංගම දුරකථන තිබෙනවා නම් මම මේ කියන දේ රෙකෝඩ් කරගන්න. අපි සමෘද්ධි දෙනවද, පොහොර දෙනවද කිසිම දෙයක් මේ වෙනකන් අපි නිකන් දෙනවා කියලා කිව්වේ නැහැ, කියන්නෙත් නැහැ. ඔබට නිකන් දෙන්නේ මේ ජයග්‍රහණයෙන් පස්සේ නිදහස, සාමය, සෞභාග්‍ය, සන්තෝෂයෙන් ජීවත් වෙන රටක් තමයි මා වෙනුවෙන් නිර්මාණය කළ නොමිලේ ලබා දෙන්නේ.
අපි අදට ඔබෙන් සමුගන්නවා.